ඉන්දියාවත් ලෝකසූර කොදෙව් කණ්ඩායමත් අතර තිබුණු T20 තරගාවලිය ඉන්දියාව ජයගන්න තුනට බිඳුවක් විදිහට මේ දවස්වල කොදෙව් කණ්ඩායම සෙල්ලම් කරන විදිහින් නම් T20 ලෝකසූරයෙන් කියන දේ පේන්න නම් නැහැ. එක් දින ලෝකසූරානේ අවසනමත් විදිහට ඉන්දියාව අවසන් තරගයේ සුදුසුකම් ලබන්නේ නැතුව gedera අපු නිසා 2023 ලෝකසූරානේට දැන් ඉඳන් සූදානම් වෙනවද කියන ප්‍රශ්නෙට කෝලි හරි අපූර්ව උත්තරයක් දීලා තිබුණා. අපෝ තව කල් වැඩි 2023ට තව අවුරුදු 4ක් තියෙනවානේ. මම නම් අවංකවම හිතන්නේ අපි දැන් ඉඳන් සැලසුම් හදන්න ඕන නැහැ. අන්තිම අවුරුද්ද ලෝකසූරානේ වෙනින් සැලසුම් හදුවම ඇති. අපේ කණ්ඩායම ඉහළම දක්ෂතා දක්වන කණ්ඩායම් විදිහට දිගින් දිගටම දක්ෂතා පවත්වා ගැනීම තමයි කරන්න ඕන. ඉන්දියා කණ්ඩායම දිගින් දිගටම දක්ෂතා එක මට්ටමක පවත්වාගෙන ඉන්න පහුගිය කාලෙත් සමත් වුණා කියලා තමයි කෝලි කියන්නේ. අපි පසුගිය කාලෙත් වැඩි ප්‍රමුඛතාවය දුන්නේ දක්ෂතා එක දිගට පවත්වාගෙන යන එකට. මම හිතනවා ඒ දේ අපිට කරන්න පුළුවන් වුණා කියලා. අපි දැන්ටත් ලෝකයේ අංක දෙකේ කණ්ඩායම. අපි එක වෙලා හිටියා දෙක වුණා. මේ තත්ත්වයේ දිගටම ඉන්න පුළුවන් කියන එක ලොකු ජයග්‍රහණයක්. කොදෙව් තරගාවලියේ වැඩපෙන්න පුතාම ක්‍රීඩකයෝ ගැන කෝලි කියලා තිබුණේ මේම කතාවක්. අපි කණ්ඩායමට ලොකු ශක්තියක් වුණා මේ තරගාවලියේ. චාප් සහෝදරයෝ හා දීපක් මුල පන්දු ආර කීපෙම හොඳටම කළා. අලුත් පන්දුවෙන් උපරිම ගන්න පන්දයවන්නෙක් විදිහට ඉස්සරහට දීපක් අපිට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. රාහුල්ගේ පන්දුවේමත් ගොඩක් හොඳ තැනක තියෙනවා. ඉන්දියාව ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්න රිෂබ් පාන්ට් ගැන කොලි මේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වලා තිබුණා. පාන්ට් පළවෙනි තරඟ දෙකේ ලකුණු අතරට ආපු නැති නිසා ටිකක් කලබල වෙලා හිටියේ. හැබැයි අන්තිම තරඟේ එයා හොඳ ඉනිමක් සෙල්ලම් කළා. ඒ T20 තරඟවල හැටි වේගින් ලකුණු ගන්න ලොකු පහරවල් වලට යද්දී ඕනෑම හොඳ ප්‍රතිකරුවේ ඕනෑම අවස්ථාවක දෙවි යන්න පුළුවන්. ඉතින් තරඟ කීපයක් අසාර්ථක වුණා කියලා හොඳ ප්‍රතිකරුව අතහැර දාන්නේ නැතුව එයාලා විශ්වාස කරන එක තමයි වෙන්න ඕන. ප්‍රතිකරුවෙකුට තරඟයක අවසන් ලකුණ ගන්න තරඟයක් නොදෙවි අවසන් කරන්න පුළුවන් වෙනවා නම් ඒක ප්‍රතිකරුවන්ට ඒකෙන්ම අමතර විශේෂයක් වගේම ආත්ම ශක්තියකුත් ලැබෙනවා. 6x4x4x4 එක්ක ලකුණු 65ක් ලබාගෙන කොදෙව් කණ්ඩායම එක්ක 3 T20 තරඟේ ජයග්‍රහණයට අරගෙන ගිය පාන්ට් ගැන තමයි කෝලි මේ විදිහට කියන්නේ. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටි නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.